බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන් බුදවරු ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් හැබැයි ලෝකේ බුදවරු පහළ වුණා කලාතුරකින් පින් ඇති අයට හැමදාම බුද්ධ ශාසන මුණ ගැහෙනවා නෙමෙයි සමහර වෙලාවට පින් කරගෙන අනේ අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහේවා අපිට බුද්ධ ශාසනයක නිවන් දකින්න ලැබේවා කියලා හිත හිත සසරේ නයි ඉන්නවා යම් හේතුවකින් මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා එයා එක්ක නිරේ උපදිනවා එක්ක තිරිසන් අපායේ වැටෙනවා එක්ක ප්‍රේත ලෝකේ වැටෙනවා අසුර අපායේ වැටෙනවා එයාට බුද්ධ ශාසනය අහිමි වෙනවා සමහරට නිරේකට වැටුනොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සමහරලාට බුද්ධාංකුර ගණන් ගෙවිලා තවත් බුදුවරු පහළ වෙලා අවසන් වෙලා එයා දන්නේවත් නැහැ එයාට බණපදයක් අහන්න ලැබෙන්නේ නැහැ සමහරු ධර්මාවබෝධය කිරීමේ ආසාව නිසාම ධර්මය හොයාගෙන ගිහිල්ලා අහුවෙන්නේ වැරදි දෙයක් මිත්‍යා දෘෂ්ටියක් වැරදි භාවනා ක්‍රම වඩලා බුදුහාඳුරන්ගේ කාලෙත් නොයෙක් භාවනා කියලා නොයෙක් දේවල් ලෝකෙ තිබිලා තියෙනවා අපේ බුදුහාඳුරු පහළ වෙන්න පෙර ඔබ දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත ධ්‍යාන වඩපු අය අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙන දවසේ අසිත කියන තාපසතුමා මනෝමය ශරීරයෙන් දවල් කාලෙ ගත කරන්න දෙව්ලොවට යන කෙනෙක් කියලා සඳහන් වෙන. එදා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා හිටියි. වෙන කවදාවත් නැතුව දෙවියන් එදා දිව්‍ය ලෝකෙ වෙනම උත්සවයක්. දෙවියන් සතුටු වෙනවා ප්‍රීතිගෝසා කරනවා දිව්‍ය බෙර දිව්‍ය වාදන දෙවියන්ගේ නැටුම් ගැයුම්. මේවා බලාගෙන ඉඳලා ඇහුව මොකද දෙවියනි කවදාවත් නැතුව මේ තරම් සතුටක් අද? අන්න එතකොට දෙවිවරු කියනවා ඇයි දන්නේ නැද්ද මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට පින්වන්ත මහා මායා දේවිය කුසින් අද ලෝකෙට බිහි වුණ ඇයි දන්නේ නැද්ද ලුම්බිනි සල්වනේදී මේ මහා පින්වන්ත බෝසත් පුතා බිහි වුණේ දෙවියන්ගෙන් තමයි ඒක දැනගත්. ඊට පස්සේ තමයි අසිත තාපසයා ඉක්මනට මනුලොවට ඇවිල්ලා තමන්ගේ ඕලාරික කයට ඇතුල් වෙලා මාලිගාවට ගිහින් රජුරුවන්ගෙන් අහන්නේ පුත් කුමාරයෙක් ලැබුණාද මට බලන්න පුළුවන්ද? එතකොට අපිට පේනවා අපේ බුදුහාමුදුරු බුදු වෙන්න පෙර බෝසත් කාලේ ඊට කලින් හිත වඩපු භාවනා කරපු තාපසයෝ ඉෂිවරු ධ්‍යාන වඩපුවයි ලෝකෙ ඉඳලා තියෙනවා. ඔය අතර සමහරු අසඤ්ඤ සමාධිය අසඤ්ඤ ධ්‍යාන භාවනා කරලා අසඤ්ඤ සමාධිය වඩනවා. ඒ තුල කල්ප ගණන් කිසිම අරමුණක් නැතුව අසඤ්ඤ තලවල ඉපදිලා ඔහේ ගෙවිලා යනවා. ඒ ලෝකෙ ඉපදිලා හිටියොත් ඒ අතර මනුලෝ බුදුවරු පහළ වෙලා දහම් දෙසුවත් එයාට ධර්ම අවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා පිංගතුනි පෙර සසරි කොච්චරනම් අපිට බුද්ධ ශාසන ඔය වගේ අහිමි වෙලා ඇද්ද? මගහැරිලත් සමහරලාට බණපදයක් ඇහෙන්නේ නැති ඈත ගමක ප්‍රත්‍යන්ත දේශයක අපි දන්නේවත් නැහැ සමහරට බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාලා දන්නේවත් නැහැ ඔය වගේ කාල කොච්චර අපිට ගෙවිලා ඇද්ද ඒ නිසා බුදු කෙනෙක්ගේ බණපදයක් ලෝකෙ අහන්න ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක් අද මේ මාධ්‍ය තියෙන නිසා අන්තර්ජාලයේ මාධ්‍ය අද මේ තාක්ෂණයත් එක්ක නිතර අපිට බණහන්න ටිකක් ලැබෙනවා මේ කාලය තුල. හැබැයි ඔබ බලන්න අපේ රටේම මීට පෙර ධර්මයේ ගොඩාක් බලවත්ව තිබ්බ කාලවල ඔබ අහලා තියෙන අනුරාධපුර යුගයේ දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාලවල මිනිස්සු තිස්ස මහරාමේ ඉඳන් අරිය වංශ දේශන අහන්න පයින් යනවා කියන අනුරාධපුරේට බොහෝ පිරිස එකතු වෙලා පාගමනින් දවස් ගාණක් යන අනුරාධපුරයට යන්න. ඒ යනකම් ධර්මයේ සිහි කර කර බුදු ගුණ සිහි කර කර කලින් අහපු බණ මෙනෙහි කර කර මිනිස් අනුරාධපුරයට ගිහිල්ලා ඒ බණ අහලා ආපහු තමන්ගේ ගම්බිම් වලට පිටත් වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා ඉස්සර මිනිස්සු බණපදයක් අහන්න කොච්චර කැපකිරීමක් කරාද. ඔබ බලන්න මීට අවුරුදු 30කට 40කට එහා ඔබේ අම්මලා තාත්තලා ඔබේ ආච්චිලා සීයලා ඒ කාලවල මිනිස්සුන්ට මේ තරම් ලේසියෙන් බණහන්න තාක්ෂණයක් අවස්ථාවක් තිබුණේ නැහැ. අද ඔබට ගොඩාක් බණ ඇහෙන කාලය.
හැබැයි මේ ධර්මයේ දුර්ලභයි බණපදයක් අහන්න ලැබෙනවා කියන්නේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ දෙයක්. ඒ නිසා පින්වතුනි බණ අහන කෙනෙක් පළවෙනිම දේ තමයි කොච්චර ලාභයක්ද? අනේ මට බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න ලැබෙනවා. ඒ බුද්ධ වචනයක් ස්වාමින් වහන්සේ නමක්ගෙන් හරි කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් හරි මට මේ බුදු බණපදයක් නේද ඇහෙන්නේ. කොච්චර ලාභයක්ද කියලා අප්‍රමාණ සද්ධාවෙන් බණහන කෙනෙක් දේශනාවේ හිත පිහිටවන්නට ඕනේ. මෙත් බුද්ධ අභිවන්ද